කුරුල්ලන්ට මිනිස් පිටසතන් අම්මගේ දිවෙන දුටුසහමේ ශක්තිය දුරපත් කරන පාරිකාව දන්නේ නැති දරි දක්ෂිණාවට වැඩමාවතාල ගරු දේශකයන් වහන්සේ කරන්දින්නේ උණගස්වල සිරි නිවේසාරාමාධිපති ශ්‍රී සද්ධර්ම සුරක්ෂා පදමේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍යපාද පිටිකල ධම්මදීප ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු අග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංසා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංසා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංසා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සුඛිනී හෝතු සුප්පවාසා කෝලියදීතා අරෝගා අරෝගං කුත්තං විජායතු ති සහවචනාච්ච පන භගවතෝ සුප්පවාසා කෝලිය දීතා සුඛිනී අරෝගා අරෝග කුත්තං විජායි ධර්මස්වනාබිලාසි සෙනෙහි වාසනාවන්ත කාරුණික පින්වත්නි, පුදා වුණු සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරලා තවමත් එහි උණුසුම පවතින කාල පරාසයක පිළිති ඔබ හැම කෙනෙක්ම ජාතිය නාලිකාව තුළින් ධර්ම දක්ෂිනාව ශ්‍රවණය කරමින් ධර්මඥානය දියුණු කරගන්නට ඔබේ වටිනා කාලය අර්ථ සම්පන්න වන අලදායී යමක නිරත කරවනවා නම් මා විශ්වාස කරන්නේ ධර්ම ශ්‍රවණමය පින ලැබෙන බණ ඇසීම නැමැති මේ ක්‍රියාවලිය ඇරෙන්න වෙනත් කිසිදු ක්‍රියාවක් තිබෙන්න බෑ. අර්ථ සම්පන්න වූ ක්‍රියාවක් වෙනුවෙන් පිනති ඔබගේ කාලය මිදඟු කරනවා නම් ඒ බණ ඇසීමම තම. අදත් ධර්ම දක්ෂිනාවේ දායකත්වය ලබාගෙන දහම් ශ්‍රවණය කරනවා වගේම ධර්ම දානමය ආනිසංස හිමි කරගෙන සංසාරික ගමනේ සැපවත් පැවැත්මක් බලාපොරොත්තු වෙයි. මේ මා හැඟි වූ අවස්ථාව
පාවිච්චි කරනු ලබන්නේ. එහෙමත් නැත්නම් ධර්ම දක්ෂිනාව ප්‍රචාරය වන මේ ගුවන් කාලය තමන්ගේ ජීවිතයේ වටිනාම වාසනාවන්තම කාල පරිච්ඡේදයේ බවට පත් කර ගැනීම සඳහා ඒ වාසනා ගුණයට හිමිකම් කියනු ලබන්නේ මාසඳුර අලහගම මිදිගහගොඩ වත්ලිපිනේ පදිංචි එල්.ඩී.එස්. සමරවීර වෛද්‍යාචාර්ය මාළනීකේ මලවර ආරච්චි කියන සුපින්වත් පවුලේ සියලු දෙනාම ඒ වගේම අලව්ව නාරම්මල පාර මිතිලා නිවසේ පදිංචි උරේෂ බස්නායක මහත්මයා සහ අබසරා ගුණරත්න මහත්මිය කියන දෙපළත් ඒකම තල දායකත්වයක්ගෙන කටයුතු කරන්නේ මාතර නාඳුගල වීදී ප්‍රසාද් නිලංගගේ පුතුණුවන් වෙනුවෙන් දයාබර අම්මා සහ තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාම දායකත්වයේ දරණ පින්වතුන්ට වගේම ශ්‍රෝණය කරන පින්වත් සෑම සියලු දෙනාටම ලැබූ මේ අලුත් අවුරුද්දේ නෑදෑ යන වචන අසන්තවත් නොලැබේවා නිදුක් නිරෝගී චිරජීවනයේ සුවය උදාපත් වේවා අරදර කම්පටලු ඉරිහැර විපාක අනතුරු කිසිත් නොවේවා යහපත සාන්තිය දීර්ඝායුෂ උදාපත් කරගන්ත මේ මා හැඟු උත්කෘෂ්ඨ පින්කම් මහෝපකාරී වේවා කියන පැතුම මුලටම සිද්ධ කරමි පිනතුනේ ධර්ම දක්ෂිනාව පැවැත්වීම සඳහා මා සූදානම් වෙනවා පින්වත් ඔබ පසුගිය දින කිහිපය පුරාවට සමහර විට මේ මොහොත වන විට තවමත් තම තමන් යම් කිසි විදිහක සතුටක් භුක්ති විඳිනවා ඇති අලුතෙන් ඇඳුම් ඇඳලා විශේෂ ආහාර පාන ආදිය සකස් කරගෙන මේ සම්භාෂණ පවත්වමින් ඒ වගේම නැගම් යමින් සමනිවසක පැමිණෙන ඥාතීන්ට ඥාති සංග්‍රහ ආගන්තුක සත්කාර සිද්ධ කරමින් යම්කිසි සතුටක් භුක්ති විඳිනවා. පින්වතුනේ ඔය සතුට භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නේ ජීවත් වෙලා ඉන්න අයට පමණයි. ජීවත් වෙලා ඉන්න අයට යුතුකම් ඉටු කිරීමවත් විවිධ දේවල් අපින් අල්ලලා දෙන්න පුළුවන්කම තියෙනවා. මේ වන විට පිනති ඔබ දෙමව්පිය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට කියලා ඇඳුම් කැඩුම් ලබා දෙන්න ඇති. විශේෂ ආහාර පාන ආදී ගෙනත් දෙන්න ඇති. මිල මුදල් ලබා දෙන්න ඇති. ආභරණ ලබා දෙන්න ඇති. ඒ සියල්ලම අපින් අල්ලලා දීම තුලින් ඔබ උත්සාහ කළා ඔබේ යුතුකම ඉටු කරන්න. ඒත් පින්වතුනි ඔබේ පරම්පරාවෙන් මිය පරලොව ගියපු ඔබේ සහලේ ඥාතීන් සමහර විට දෙමව්පිය සහෝදර ආදී කොටගත් උදවියට ඔයදී වූ කිසිවක් ලබා දීලා ඔබේ යුතුකම ඉටු කරන්න පුළුවන් කමක් නැහැ. අපින්වත් ලබා දෙන කිසිදු දෙයක් මිය ගිය ඥාතීන්ට ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අය වෙනුවෙන් කළ හැකි මනසින් මනස කරන ශක්තියාරෝපණයක් වන පින් අනුමෝදන් කිරීමේ ක්‍රියාවලිය පමණයි. එනිසා අවුරුදු සමයේදී සුජීවත්ව වාසය කරන ඇත්තන් වෙනුවෙන් යුතුකම් ඉටු කළා වගේම අද මේ ධර්මානුශාසනාව අවසාන වෙනකොට ඔබට පින් සිද්ධ වෙච්ච නිසා පින් සිද්ධ වන නිසා ඔබට පුළුවනි පරලෝකීය අය වෙනුවෙනුත් ඔබේ යුතුකම ඉටු කරන්න පින් දීම තුලින්. එතකොට මේ අවුරුද්දෝ භංග සම්පූර්ණ කරගන්නවා අඩුවක් නැතිව යුතුකම් සමුදායෙට සිද්ධ කරලා. ජීවත් වෙලා ඉන්න උදවිය වෙනුවෙන් වගේම මියගිය ඇත්තන් වෙනුවෙන් පින් දහම් කරලා පින් දෙන්න අපි බැඳිලා ඉන්නවා. ඒ සාද අවුරුදු වෙනුවෙන් ඒ ක්‍රියාවත් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා.
වටපිට බැලුවාම පාරතොට මගතොට බැලුවාම තවමත් මහා පුදුම විදිහට අවුරුදු සමරණැත්තු ඉන්න බව පේනවා. තවමත් සමහර ඇත්තන්ට අවුරුදු අවසන් වෙලා නැහැ. මම මේ කියන බොහෝ ඇත්තන්ට දවස් 365ම අවුරුදු තමයි. ඒ විශේෂයක් දකින්න විදියක් නැහැ. විශේෂයක් ඇත්තෙත් නැහැ. අප්‍රේල් මාසේ 12, 13, 14 කියන දිනවල වෙනසක් තියෙනවා නම් තියෙන්නේ වෙනදා අවුරුදු සමරුවට වඩා ටිකක් වැඩි කරලා දෙගුණ කරලා අවුරුදු සමරණය. නැත්නම් දින 365ම බොහෝ ඇත්තන්ට අවුරුදු තමයි. ඒතරගේ ජීවිත සමහර විට මහපාරේ මහමග ගෙවෙන්නේ. ඒ වගේම මත් වතුර හල්වල සූදු පිටිවල ජීවිතේ දේවා. බිරින්දෑවරු දරුවන් සමග කඳුළු තමයි ගොන්නේ අවුරුද්දට. මොනතරම් කනගාටුදායකද සෝචනීයද. සමහර තැන්වල ගුණ ප්‍රදාන ඇත්තු හතර ජාතෙන් ගෙදරට එන්නේ. ගෙදර පිරිමියෙක් විසින් කරන්න ඕන කරන රාජකාරී ටික වැඩ ටික සේරම පැවරිලා පැටවිලා මවකගේ කරුට. දරුවන්ට අලුතෙන් වස්ත්‍රයක් ලබා දෙන්න වස්පෝෂක කරක් නැතිව ඒ වෙනුවෙන් කඳුළු බොන අම්මලා මේ සමාජයේ අනන්තවත් ඉන්නවා. මේ සියලු කාරණා දෙස බැලුවහම පැහැදිලිව පේන්නේ මොන තරම්නම් බුද්ධිහීන සිතන්ත හැකියාවක් නැති මිනිස්සුද මේ සමාජයේ මේ ජීවත් වෙන්නේ මේ කටයුතු කරන්නේ කියලා. ඒ නිසා පින්වතුනි අපි නිරන්තරයෙන්ම කරන කියන හැම දෙයක්ම දහමත් එක්ක ගලප ගන්න ඕනේ. දහමත් එක්ක මනාව ගැලපුණොත් තමයි ඒ කාර්ය තුළින් අර්ථ සම්පන්න වූ යමක් සිද්ධ වෙන්නේ. දහමට එක ගැලපුණොත් තමයි ඔබ කරන ඔබ කියන ඔබ සැලසුම් කරන ක්‍රියාව දහමට එක ගැලපුණාම තමයි ඉතින් නිසි ප්‍රතිඵලය ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි මතක් කරන විශේෂ වශයෙන්ම පින්වත් ඔබ හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්න ඕන. තවමත් මේ ත්‍රිවිධ ටික ආරක්ෂා වෙන්නේ බොහෝ දුරට අපේ ගම්පලස්වල අයිස් එක මිනිස්සුන්ගේ. ඒ නිසා නගරේ තියෙන බටහිරෙන් අරගත් කිලිටි වෙච්ච සංස්කෘතිය අපේ මේ වටිනා සංස්කෘතියට එකතු කරන් තිබා. එහෙම කළොත් ධම්මත් එක්ක බද්ධ වෙලා ගොඩනැගිච්ච සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ වෙලා යනවා. ඒක වෙන්න ඉඩ තියන්නේ පපින්නතුනි. ඒ නිසා සිරිත් ගුණධර්ම ඒව සීමා කරගන්න එපා. කාලයකට අවුරුද්දක්ම එන්න ඕන කරන්නේ නැහැ. අම්මට චීත්තරෙදි කැල්ලක් ගෙනත් දෙන්න, තාත්තට තරමක් ගෙනල්ලා දෙන්න. අවුරුද්දක්ම එන්න ඕන කරන්නේ නැහැ දෙමව්පියෝ බලලා යන්න දෙන්න. අවුරුද්දක්ම එන්න ඕන කරන්නේ නැහැ දෙමව්පියෝ වෙනුවෙන් කැම වේලක් ලබා දෙන්න. ඉදලද හැම වෙලාවකදී මේ කාර්යය තුළ නිරත වෙන්න ඕන. මං කිව්වේ ඒකයි කරන හැම ක්‍රියාවක්ම ධර්මත් එක්ක බද්ධ වෙනවා නම් හොඳයි කියලා. දැන් බලන්න යම් කිසි දරුවෙකුට පුළුවන්කම තියෙනවා නම් තමන්ගේ දෙමව්පියන් පෝෂණය කරන්න මුළු අවුරුද්දෙම. එතකොට ਉਹ ධර්මත් එක්කනේ බද්ධ වෙලා තියෙන්නේ. ඇයි දරුවෙක් විසින් දෙමව්පියන්ට දක්වන්න ඕන කළ යුතු යුතුකම් සමුදාය අතර පළවෙනි එක බතෝණී යන් බරති ආහාර පාන අධින් පෝෂණය කරන්න තියෙනවා. ඔය එක උදාහරණයක් විතරයි මම මතක් කළේ. සාපි කරන කියන කටයුතු හැම එකක්ම දහමත් එක්ක මුහු කරලා දහමත් එක්ක ගලපලා සිද්ධ කරපු තරමට අපිට සැබවින්ම සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා. යම් දිනකදී අර්ථ සම්පන්න ක්‍රියාවක් කළා වෙනවා. මේ හැම දෙයක් පිළිබඳව මනවින් මෙනෙහි කරමින් අද ධර්ම දක්ෂිනාව ශ්‍රෝණය කරන්ට පිණුතුන්ට ආරාධනා කරන්නේ. අපි කතා කරගෙන ඉන මාතෘකාවත් එහෙම එකක්මයි.
සමස්තික ජීවිතේ වැදගත් සම්දිස්ථානයක් ගලප ගන්නා හැටි තමයි පටන් ගත්තේ අපි පසුගිය සතියේ කලින් සතියේ. පසුගිය සතියේ හරියටම අවුරුද්ද දිනේ නිසා එදින ධර්ම දේශනා පැවැත්වුවේ නැහැ. ඊට පෙර සතියේදී අපි ආරම්භ කරන්ට යෙදුනේ සුප්පවාස්සා පොලිය දුහිත්ව පිළිබඳව. ඒ අපේ සීවලී මහරහතන් වහන්සේගේ දයාබර මෑණියන් වහන්සේ පිළිබඳව. අපි ඔය කතන්දර තේරම පැත්තකින් තියමු කවුද කියන එක. අපි කියන්නේ ධර්මණී මාතාවක් පිළිබඳව. ගැඹිණි මාතාවක් පිළිබඳව. අධිකතර වූ ප්‍රසූත වේදනාව මාරාන්තික වශයෙන් විඳ ධර්මණී මාතාවක්. ඒ අධිකතර වූ ප්‍රසූත වේදනාව සමනය කරගත්ත හැකි. ඒ දුරු කරන්න උත්සාහවත් වෙච්ච හැකි. ඒ වෙනුවෙන් දහම පාවිච්චි කරලා ඒ බරපතල වූ ප්‍රසූත වේදනාව තුනී කරගත්ත හැකි. ප්‍රායෝගික ජීවිතයේ අදත් වර්තමානයේදී ගර්භණී මාතාවරුන්ට මේ උපදේශයට අනුව වැඩ කිරීම තුළින් ප්‍රසූත වේදනා අවම කරගන්න පුළුවන් හැකියාව මේක සත්‍යයක් ඒ තේන සත්‍යේන සුවක්තියෝතු මේක ඇත්තක් ඇත්තේ බලයෙන් සැපවත් වේවා යහපතක් වේවා නිරෝගී වේවා කියන සත්‍යක්‍රියා සමන්තම කරගන්න පුළුවන් හැකියාව කියන සුප්පවාසාව විසින් තමා තුල කොට නැගුණා වූ අධිකතර ඌරතර කටුක වූ ප්‍රසූත වේදනා අවම කරගත් විචාරක තුනක් පාවිච්චි කරලා ඒ අවසානයේදී මතක් කරන්නේ මේ විචාරක තුන පාවිච්චි කරලා ඇයගේ වේදනාවල් අමතක කළා. එතකොට ඒක ඇත්ත. වර්තමානයේ ගැබිණි මාතාවට ගර්භණී මාතාවට මේ සිද්ධාමය සිහිපත් කරලා ඉදා මෙහෙම සිදුවීමක් වෙලා තියෙනවා ඒක ඇත්ත. ඒ මම විශ්වාස කරනවා මං ඒක සක්සුදක්සේ විශ්වාස කරනවා මට ඒ පිළිබඳ කිසිදු සැකයක් නැහැ. ඒ විශ්වාස කරන එකක් ඇත්ත. මේ සත්‍යයේ බලයෙන් මගේ ප්‍රසූත වේදනා අවම වේවා දුරු වේවා කියලා හිතාගෙන සත්‍යක්‍රියා කරන්න පුළුවන් නම් වර්තමාන කාලෙත් නැත්නම් අදත් පින්වතුනි මේ කියන ලද උතුම් සත්‍ය වචනයේ අනුභවය පදනම් කරගෙන මෙහි තිබෙන සත්‍යතාවය සමන්ත මැදකීමක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. සුප්පවාසාව අවුරුදු 7ක් පුරාවට ගැබ දරාගෙන හිටියා. සුප්පවාසා කෝලිය දීතා සත්වස්ථානික බණ්ඩාරීති වර්ෂ 7ක් ගැබ දරාගෙන හිටියා. අවුරුදු 7කට පස්සේ තමයි දරුවා බීවෙන්ට ගියේ. සත්තාහං මූල ගබ්බා. අවුරුදු 7කින් දරුවා බීවෙන්ට ගිහිල්ලා දරුවා හරස්සුනා. මූත ගර්භ වුණා. සාදුක්කායි තිබ්බායි කරායි කටුකායි වේදනාතු. ඈ දුක් කරකට කටුක අමීහිරි වේදනාවල් භුක්ති විඳින මාරාන්තික වේදනාවකට පත් වෙන. ඊ විතක්කේ අදිවාසී ඈ විතරක තුනක් පාවිච්චි කරන ඒ දුක තුනී කරගන්න උත්සාහවත් වෙච්ච හැටි පිනටි ඔබට මා කලින් මතක් කරන්නට යෙදුණා. සතියක විරාමයකින් ආරම්භ කළ නිසාවෙන් නැවත වාරයක් පිනටි ඔබට මතක් කිරීම උදෙසායි මා විශේෂයෙන්ම මේ පිළිපත් කරන්නේ පිළිබඳව නැවත. ප්‍රසූත වේදනාව දුරු කරගන්න අවම කරගන්න අදු කරන්න අමතක කරගන්න ඈ පාවිච්චි කරපු පළවෙනි විතරකේ තමයි සම්මා සම්බුද්ධෝ වස්සසෝ භගවා ඉමස්සේව රූපස්ස දුක්ඛස්ස පහනාය ධම්මං දීති. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ යනු මෙවන් වූ දුක් ප්‍රහාණය කිරීම උදෙසා ධර්ම දේශනා කරන උත්මයන් වහන්සේ නමක් නේද? බුදු ගුණ මෙනෙහි කළා කියන එක නෙමෙයි කියන්නේ. තමා තුළ ඇති වෙච්ච වේදනාව දුරු කරන්න අදු කරගන්න සුපටිපන්නෝ වත්ත තස්ස භගවතෝ ශාවක සංඝෝ යෝ ඉමස්සේව රූපස්ස දුක්ඛස්ස පහනාය පටිප්පන්නෝ
සුපටිපන්න වූ උභාන්සේගේ මහා සංඝ රත්නයේ මෙවන් වූ දුක් නැති කිරීම ප්‍රහාණය කිරීම උදෙසා පිළිපන් පිරිසක් නේද කිය. පිටින් කියනවා නම් සංඝ ගුණ මෙනෙහි කරනවා. අර වේදනාව අවම වීම. තුන්වෙනි විතර්කයේ තමයි පින්වතුනේ සුසුකං වත තං නිබ්බානං යක්ති දං ඒව රූපං දුක්ඛං සම්විජ්ජං. භාග්‍යතුන් වහන්සේ විසින් පෙන්වලා දෙන උතුම් නිවන තුල නිර්වාණ ධාම සාධනය කළොත් මේ නිවන තුල මේ වගේ දුක් නැති තැනක් නේද? නිවන යනු මෙවන් දුක් නැති තැනක් නේද? බලන්න විතර්ක තුන අපිට හිතේ කැක්කුමේදි, දතේ කැක්කුමේදි, වඩේ කැක්කුමේදි, කොණ්ඩ කැක්කුමේදි, හන්දි කැක්කුමේදි කවදාවත් බුදුහාමුදුරුවෝ මතක් වුණාද? කවදාවත් සංඝ රත්නේ මතක් වුණාද? අවදාවත් නිවන මතක් වුණාද? මතක් කළාද? ඕ ප්‍රායෝගික ජීවිතයට ඔබ මේ ධර්ම එකතු කරගත්තා. ඇයි ඔබට ඉස්සේ කෙක්කුම්, දතේ කෙක්කුම්, බඩේ කෙක්කුම්, කොණ්ඩේ කෙක්කුම්, හන්දි කෙක්කුම් ඇති වෙලා නැත්තේ? අනන්තවත් එහෙම ඇති වෙලා ඇති ඕන තරම්. ඒකෙදි වෙනත් වෙනත් ප්‍රතිකර්ම පාවිච්චි කළා. ඒකත් ඒකත් කරන්න ඔබ මේ කටයුත්තක් කරලා බැලුවද? අවම වශයෙන් සුප්පවාසාව විසින් මාරාන්තික ප්‍රසූත වේදනාව අවම කරගත්තේ මේ විතරක තුන පාවිච්චි කරලා. දින හත ඉක්ම වෙනකොට, දින හත සම්පූර්ණ වෙනකොට ඇයි ස්වාමි පුරුෂයාට කතා කරලා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න යන්න කියලා කරුණු කාරණා පැහැදිලි කළා. ගිහින් භාග්‍යවතුන් වහන්සේට වඳින්න, දේවතාවක් වඳින්න, මං වෙනුවෙන් වඳින්න, මං පත් වෙලා තියෙන තප්පේ ප්‍රකාශ කරන්න මේ සියල්ල ඒ විදිහටම සිද්ධ වුණා. ස්වාමි පුරුෂයා ගිහිල්ලා පින්වත්නි තථාගත මගේ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරන් තේදුණා. වැඳ නමස්කාර කරලා සුප්පවාසාව හේවත් තම බිරිඳ කියපු විදිහටම කටයුතු කළා. ගිය ගමන් එක පාරටම බග්ගාල තමන්ගේ කාර්ය ප්‍රකාශ කරන් තේපා කියලා. මේ බලන්ට අපිට තැනකට ගිහිල්ලා කටයුතු කරන්ට ඕන කරන දේවල් මේ දහම් දේශනාවල් ආශ්‍රයෙන් ඉගෙන ගන්න පුළුවන්. කවුරු හරි මුණ ගැහෙන්න ගියාම යම්කිසි කාර්යයක් සිදු කර ගැනීම උදෙසා ගිය ගමන් එකපාරටම තමන්ගේ කාර්යය කියන්නේ නැතිව මුලින් මොකද්ද සුප්පවාසා තමන්ගේ ස්වාමි පුරුෂයාට මතක් කළේ? භාග්‍යවතුන් වහන්සේට වඳින්ද වැඳලිවල උන්වහන්සේගේ තොරතුරු හොයන්ට අප්පා බාදං අප්පා සංකං ලෞට්ටං බලං පාසුය හර පුච්චති. භාග්‍යවතුන් වහන්සේට අල්ප ආබාධයිද? උන්වහන්සේ කායික නිරෝගීතාවයෙන් ඉන්නවද? සුවසේ ඉන්නවද? පාසු විහරණයෙම කොහොමද? උන්වහන්සේගේ යැපීමෙම කොහොමද? ආහාර දිරවීමෙම කොහොමද? මේ දේවල් ඉස්සෙල්ලා අහන්න. උන්වහන්සේගේ සුව දුක් විමසන්න. එතන මේ සිංහල අපිට සමහරලට පුරුද්දක් තියෙනවනේ. කවුරු හරි මුණ ගැහුවම හා කොහොමද? ආ කොහොමද සැපසනීප? ඔය ආවි පින්නතුනේ මෙතනින් මේ. මේ වටිනා ධර්මක් අපිට උරුම වෙච්ච නිසාවෙන් තුල තිබුණා වූ යම් යම් දේවල් ළඟ තියෙනවා. හැබැයි මේක ධර්මයෙන් අපිට ලැබුණේ කියන කාරණාව දන්නේ නැහැ. ඒව දන්නව නම් මේ ධර්මයට තවත් ඔබ ලඟ වෙනවා මීට වඩා. එහෙම තියෙනවා පින්නතුනේ. අපේ වැඩිහිටියෝ ඒ කාලේ අපිට කුංචිම කාලේ ආච්චි තියා එහෙම කෑම කන වෙලාවට කළු මරමරා එහෙම කෑම ගත්තා නම් එහෙම දොස් කිව්වා. සමහර විට කණින් ඇල්ලුවා. සමහර විට ඔක්කක් එහෙම ඇන්න කළු මරමරා කන්ට එපා. චපු චපු කාරකම් බුංජිස්සා මිසික්කා කරගිය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමක් මැනවින් ගොඩනගා ගන්නකොට හදා ගන්න ඕන කරන ශික්ෂණය ගැන කියලා දෙනවා. කළු මරමරා ආහාර වල දන්ති පාතිය. ඔට්ට නීලේ සම්බුන්ජිස්සාමි පිට්ඨා කරණීය. තොල් ලෙවසකා ආහාර ගන්න එපා කිය. පාලියෙන් කියන්න දැනගෙන ඉදී නැතුණාට අපේ ආච්චි අපේ සීය මේව දැනන් හිටිය නේද පින්නතුනි. ඒ නිසා ඔබට මතකද ඔබ පුංචි කාලේ ඔබට මේව පිළිබඳව කියලා දුන්නා. මෙහෙම කරන්න එපා කියලා. මෙන්න ධර්මයේ තියෙනවායි. ඒ ධර්මයේ තියෙන කාරණා තමයි මේ. ඔබ පුරුද්දට උමක් හෝ යම්කිසි විදිහක පුරුද්දකට ඔබ යම්කිසි කෙනෙක් මුණ ගැහුණාම එක මුණ ගැහෙන්න ගියාම ඔබ ඉස්සෙල්ලාම ඇල්ලුවේ කොහොමද සැපසමීප කියලා.
මේ තියෙන සුක්ඛ වාසාව ස්වාමි පුරුෂයාට කියනවා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා ඉස්සෙල්ලා භාග්‍යතුන් වහන්සේගේ සැප දුක් කොහොමද කියලා අහලා බලන්න. ඊට පස්සේ තමන්ගේ කාරණාව කියන. එවංච වදී සුප්පාවාස මන්ති කෝලියදී සත්වස්සානි ගබ්බන් ධාරේති සත්තාං මුල්ල ධබ්බා. සාදුක්ඛායි තිබ්බායි කරායි කටුකායි වේදනා පුට්ටෝ. සීහිවිතක් කී යටි වාසීති. මම මුලින් මතක් කළානේ. දැන් මගේ කාරණාව දෙවනුව කියන්න කියලා සුප්පාවාස ස්වාමීන් කියන. භාග්‍යතුන් වහන්සේ මගේ දිරිඳ අවුරුදු 7ක් පුරාවට ගැබක් දරනවා. දින හතක් මූත ගර්භ වෙලා ප්‍රසූත වේදනාව හොඳටම දරුණු වෙලා ඈදුක් කරකස කටුක ආමිහිරි වූ වේදනාවක් භුක්ති විඳින ගමන් විතරක තුනකින් ඇය විසින් තමන්ගේ වේදනාවම කරගන්න උත්සාහවත් වෙනවා. මෙන්න මේ විතරකයන්ගේ කියලා පැහැදිලි කරන්නට කියලා කිව්වා. පින්නතුන් සම්බවින්න තම ස්වාමි පුරුෂයා මේ ක්‍රියාව ඒ විදිහටම සිද්ධ කළා. තථාගත මගේ බුදුරජාණන් වහන්සේ දිවට අවදි කරලා බලනවා. වෛරමේ සුප්පවාසාවෙන් මොකක්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? විනති ඔබට මේ කාරණාවල් මං මේ ධර්මානුශාසනාව ආරම්භ කරනකොට දීර්ඝව කියපු නිසා නැවත මතක් කරන්නේ නේ. මම මතක් කළා මම සහ පුතුණුවන් එකතු වෙලා සසරේදී සිද්ධ කරපු පාප කර්මයක් පදනම් කරගෙනයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඉහි අන්තිම තැනට ඇවිල්ලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ අතිස්ථානියක් කරන උන්වහන්සේ විසින් උන්වහන්සේගේ මහා කරුණාව පදනම් කරගෙන උන්වහන්සේ යම් ප්‍රාර්ථනාවක් කරන අදිස්ථානයක් කරනවා. පින්නතුනේ භාග්‍යතුන් වහන්සේගේ මේ සත්‍යක්‍රියාව කරුණාව පෙරදරි කරගෙන කාරුණික හදවතකින් ලෝකානුකම්පාවෙන් කටයුතු කරන තථාගත මගේ බුදුරජාණන් වහන්සේ සුප්පා වාසාවකේ දුක දැකලා උන්වහන්සේට ඒ බව දැනිලා ඒ කාරුණික චේතනාව ඉස්මතු වෙලා මා කරුණාව කියලා කියන්නේ පින්වතුනේ සියලුම ලෝක සත්ත්වයන් වෙත පතලේක. ඒකෙදි මිනිස්සුන්ගේ දෙවිවරුන්ගේ බ්‍රහ්මයාය සත්වයාය කූඹියාය අපාගත සත්ත්වයන් නිවි සත්වයාය කියලා වෙනසක් නැහැ. සියලුම සත්ත්වයන්ට එකහා සමාන වූ එක. ඒ මහා කරුණාව අපි කාතුලවත් හටගන්නේ නැති ඒ අනිකුත් සත්ත්වයන් පිළිබඳ අපට අවබෝධයක් නැති නිසා. ඊශ්‍රායලයට ගහලා ඊශ්‍රායලයේ 50ක් මැරිලා කියලා කිව්වට ඔබට මට කිසිම විදියක ඇඳීමක් නැහැ. කිසිම ශෝකයක් හටගන්නේ නැහැ. කිසිම විදියකින් අවම වශයෙන් ඇස්වලට කඳුළු ටිකක් කස්තින්නේ නැහැ. ඇයි ඒකට හේතුව? අපි ඒ ඇත්තට කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ඒ අය මගේ කවුරුවක් නොවන නිසාවයි. අපි කාටවත් ඒ ගැන නිසා එවන් වූ හැඟීමක් ආවේ නැහැ. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේගේ කරුණාව කියලා කියන්නේ සත්වයන්ව දැනගෙන තේරුම් අරගෙන අවබෝධ කරගෙන උන්වහන්සේගේ දිවසට අසුවන සියලුම සත්වයන්ට සමානව පතුරන එක. ඒකයි ඒ කරුණාවට මහා කරුණාව කියලා කියන්නේ. මේ මහා කරුණාවෙන් යුක්තවයි ඇය සුප්පාවාසාවට මේ ආශිර්වාදය කළේ. නික්ලේශී හදවතක ගොඩ නැගිච්චා වූ මේ ශක්තිය පින්වතුනි වර්තමාන කාලයේ එක නම් වලින් ඔබ ඔය හඳුන්වන්නේ විශ්ව ශක්තිය කියලා මං හිතන්නේ බුද්ධ ශක්තියම තමයි. ඔබ ඔය වර්තමාන විශ්ව ශක්තිය කියන්නේ බුද්ධ ශක්තිය තරම් විශ්ව ශක්තියක් තවත් ලෝකේ තියෙන්නද මන් දන්නේ මේක. දැන් මගේ විග්‍රහයයි මං මතක් කළේ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේගේ ගුණය, උන්වහන්සේගේ සීලයට, උන්වහන්සේගේ සමාධියට ඒ බුද්ධ කියන තත්වයට මේ සබදාම පවා පින්නතුනි නතුුණා. මේ සබදාම පවා ගරු කළා. මේ සබදාම පවා භාග්‍යතුන් වහන්සේට හිස නැමුවා. ඒ නිසා මා විශ්වාස කරන්නේ විශ්වය තුල යම් කිසි විදියක තවත් කෙනෙකුට යහපත සැලසෙන යම් ශක්තියක් තියෙනවා නම් වත්මනේ එයට කවුරු හරි විශ්ව ශක්තිය කියලා කියනවා නම් මා තරේ විශ්වාස කරන්නේ ඒ බුද්ධ ශක්තිය මිසක් වෙන එකක් වෙන්න බෑ කියලා. මේකින් භාග්‍යවතුන් වහන්සේ ඒ තමන් ළඟ නැති ඈත සිටින සුප්පාවාසාවට උන්වහන්සේගේ විශ්ව ශක්තිය බුද්ධ ශක්තිය කිරණ ශක්තිය තමයි අතුලත් කරලා තියෙන්නේ. සුඛිනී වූ සුප්පාවාසා අලමෝ සුප්පාවාසාව සුවපත් වේවා. ඒ නිරෝගී වේවා. අන්න බලන්නකෝ සත්‍යක්‍රියා කරව දැන් ප්‍රසූත දරු ප්‍රසූතියකට සූදානම් වන්නේ. දැන් දරු ප්‍රසූතිය නිවීමේ පළමුවෙන් අම්මනේ.
අම්මා පළමුව විඳින්නේ. දෙවනුව තමයි දරුවාගේ වේදනාව විඳින්නේ. දැන් ඒ නිසා පළමුව ඒ මවට සෙත් පතන්ට උන. පළමුව ඒ මව සුවපත් කරවන්ට උන. බලන්න දෙන්නතුනි භාග්‍යතුන් වහන්සේ පොත්තරේ පිළිබඳව අවබෝධයක් දැනුමක් තිබුණාද? ඒෂා පළමුව මවට තමයි ආශිර්වාද දෙන්නේ. මොකද්ද කිව්වේ? සුඛිනී හෝතු සුපවාස කෝලියදීස. අරෝග සැපවත් වේවා සුපවාස කෝලිය දුවනිය අරෝග නිරෝගී වේවා. ඔන්න පළමුව අවශ්‍ය තැනට උන්වහන්සේගේ ශක්ති කිරණය ඇතුළත් කළා කියලා මං හිතන්නේ. එතකොට උන්වහන්සේගේ ආශිර්වාදයේ සිද්ධ කළා. ඊට පස්සේ අරෝගං කුත්තං විජායතෝති නිරෝගී දරුවෙකු වදාව අන්න පින්නතුනි දරුව වෙනුවෙන් දෙවුණු ආශිර්වාද කළා. නිරෝගී දරුවෙකු විජායතෝති වදාව භාග්‍යතුන් වහන්සේගේ අදිස්ථානය බලත් පළමුව සුප්පවාසාව නිරෝගී වේවා. ඒ නිරෝගීව නිරෝගී දරුවෙකු වදාවා කියන පින්වතුන් වහන්සේ අදිස්ථාන කරන් තියෙදුනි. සහ වචනාචපන භගවතුන් සුප්පවාසක ඔලිය දීලා සුඛිනී අරෝග රඝුපුත්ත විජයයි. භාග්‍යතුන් වහන්සේ මෙතන ඉඳගෙන උන්වහන්සේ ආරාමයේ උන්වහන්සේ විහාරස්ථානයේ ඉඳගෙන පන්සලේ ඉඳගෙන ස්වයං කුල්සියක් මෙතන ඉඳෙති. ඊනි අදිස්ථානය කරලා අවසාන වෙනවත් එක්කම ගෙදර හිටිය සුප්පවාසාව පින්වතුනි මේ වෙලාවේ මේ අදිස්ථානය කරනවා සමගම භාග්‍යවතුන් වහන්සේගේ වචනයට අනුකූලව ඒදී සිද්ධ කළා. සිද්ධ වුණා. සම වචනාච්ච පන භගවතෝ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට අනුකූලව උන්වහන්සේ ප්‍රාර්ථනා කළ විදියටම සුප්පවාසා කෝලිය දීපා සුඛිනි ඇය සුවපත් වුණා. සුපවාසා කෝලිය දුවිත්‍රව සුඛිනි සැපවත් භාවයට පත් වුණා. අරෝගාරෝග පුත්තං විජයි නිරෝගීව නිරෝගී දරුවෙකු වෙතුවා. ඔන්න භාග්‍යවතුන් වහන්සේ පන්සලීදක මෙතර අදිස්ථානය අවසාන වෙනවත් එක අදිස්ථාන කරලා ඉවර වෙනවත් එක්කම ඒ අදිස්ථානයට අනුකූල දේ දෙතරදි සිද්ධ වුණා. ඒක පාරටම අර සියලු වේදනාවල් නැති වෙලා ඇය තුල තිබිච්ච ඒ නිරෝගීව නිරෝගී දරුවෙකු බිහි කළා පින්වතුනි. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ මුණාට පස්සේ පින්වතුනි දැන් තම ස්වාමි පුරුෂයා විහාරස්ථානයේ තථාගතමගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැන තමයි ඉන්නේ. ඒවම් බන්තිති කෝසෝ කෝලිය පුත්‍රෝ භගවතෝ වාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්තායතන භගවන්තං අභිවාදිත්වා පදක්කිනං කත්වා සක්වගරං පච්ඡායාති. දැන් මේ අදිස්ථානයේ කරලා ඉවර වෙනවත් එක්කම සමහර විට භාග්‍යවතුන් වහන්සේගේ මුවින් මේ වචන පිටවෙන්නම ඇති පින්වතුනි. ඒ බව තේරෙනවා මේ කියපු මේ වැකිය තුලින් මේ කටයුත්ත අවසාන වෙනවත් එක්කම මේ කෝලිය පුත්‍රයා එහෙම නැත්නම් සුප්පා වාසාවගේ ස්වාමි පුරුෂයා භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනය අහලා වාසිතං අභිනන්දිත්වා භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකාශය ගැන බොහෝසේ සන්තෝෂ වෙලා අනුමෝදිත්වා ඒ ගැන තවතවත් සතුටු වෙලා ඒ ගැන අනුමෝදන් වෙලා ඒ කාරණාව අනුමත කරලා උත්සායාසන භගවන්තං අභිවා ස්ථානෙන් නැගිටලා භාග්‍යවතුන් වහන්සේට වැඳලා පදක්කිනම් කත්වා උන්වහන්සේව ප්‍රදක්ෂිනා කරලා සකංගරං පච්චායාති තමන්ගේ ගෙදරට ගියා. ස්වාමි පුරුෂයා ගෙදර ගියා. දැන් මොනවා වෙන්නේ නැතිද? පින්වතුනි අවුරුදු 7ක් පුරාවට ගැබ දරාගෙන ඉඳලා දින 7ක් පුරාවට ගැබ හරස් වෙලා මාරාන්තික ප්‍රසූත වේදනා විඳපු සුප්පවාස්තාව ස්වාමි පුරුෂයා ගෙදරින් පිටවලා යනකොට මරණතෝණේදී දී හිටපු ඇය ස්වාමි පුරුෂයා ආපසු ගෙදරට එනකොට ගෙදර දොරකඩට එන්න තරමටම ඇය සුවපත් වෙලා තිබුණා කියලා කිව්වොත් කොහොමද වෙන්නේ? ඇය ගෙදර දොරකඩට එනවා. ඔහු දකිනවා තමන්ගේ බිරිඳ නිරෝගීව ඉන්න බව, නිරෝගී දරුවෙකු බිහි කරලා තියෙන බවත් දැකලා පුදුම හිතුණා. පුදුම හිතිලා ඔහුගේ කටිනුත් ප්‍රකාශ වෙන්නේ අච්චරියං වතබෝ අභූතං වතබෝ තථාගතස්ස මහිද්දිකතා මහානුභාවතා. පුදුමයි, ආශ්චර්යයි, ආනුභාවයි, අද්භූතයි, ඉතලා ඉවර කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේගේ මහා ඉරුදි භාවයේ පිළිබඳ මේ අස්සේ පින්වතුනි හරි පුදුම දෙයක් සිද්ධ වෙන්නේ.
සුප්පු වාක්ෂාව තම ස්වාමි පුරුෂයාට කියනවා තමන්ගේ අදහස. මේ මේ සියලු දේවල්ම සිද්ධ වුණේ භාග්‍යතුන් වහන්සේගේ ආශ්චර්ය නිසා වෙන්න. ඒක ඉඳලා භාග්‍යතුන් වහන්සේ අතුළු මහා සංඝ රත්නයට දානයක් දෙන්න මට පුදුම ආශාවක් තියෙනවා. ඔබ ගිහිල්ලා නැවතත් භාග්‍යතුන් වහන්සේට වඳින්න, වැඳලා දෙවනි පාරකට වඳින්න, භාග්‍යතුන් වහන්සේට කියන දෙවෙනි වැඳුම මගේ බිරිඳ වෙනුවෙන් සුප්ප වාර්තාව වෙනුවෙන් කියලා. භාග්‍යතුන් වහන්සේට සැලකරන සුප්ප වාර්තාව නිරෝගීව නිරෝගී දරුවෙක් නිරෝගී පුතෙකු ලැබුව බව. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරන්න මගේ වචනේ මං කිව්වා කියලා ආරාධනා කරන්න ඉතින්දලා අපේ ගෙදර දාමයට මා සංගරත්නයට එක වඩින්ට පුළුවන් වැඩම කරවීම සඳහා ආරාධනා කරන්නට කියලා කරන්න ඕන දෙයින් අතුරක් නෑ ස්වාමි පුරුෂයාට කිව්වා. භාග්‍යතුන් වහන්සේ වඳින හැටි කිව්වා. ඒ සියල්ලම පින්වතුනි බල හේතුන් අයිය පුත් යේන භගවා තේනුප සංකම් උපසංකමිත්මා මම වචනීන භගවතෝ පාදේ පිරසා වන්දයි එන්නේ ආර්ය පුත්‍රේ ස්වාමි පුරුෂයාට කතා කළේ එහෙම එන්නේ ආර්ය පුත්‍රේ. ආර්ය පුත්‍රේ මේ ඇවිල්ලා මගේ වචනෙන් භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා වඳින්න වැඳලා මේ මං කියන වැඩේ කරන්ද පාදේ පිරසා වන්ද භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාදේ තිරසින් වැඳලා මෙහෙම කියන්ද මගේ බිරිඳ සුප්පවාසාව ස්වාමීනි බුදුහාමුදුරුවනි අවුරුදු 7ක් සමාජනීය ගැබ දින 7ක් පුරාට විඳ මාරාන්තික ප්‍රසූත වේදනාව සියල්ලක්ම අහෝසි වෙලා සා ඒතරහි සුඛිනී අරෝගා අරෝගම් පුත්තං විජායත උන්වන් භාග්‍යතුන් වහන්සේගේ අදිස්ථානයට අනුකූලවම නිරෝගීව නිරෝගී දරුවෙක් සත්තානං බුද්ධ ප්‍රමුඛං වික්ඛු සංඝස්ස බුද්ධ ප්‍රමුඛං වික්ඛු සංඝං බන්තේති දිමන්තේති කියලා ආරාධනා කරන්න. නැවත ගන්න ඒක. සා සත්තානං බුද්ධ ප්‍රමුඛං වික්ඛු සංඝං බක්තේන නිමන්තේති. ඇය බුදුහාමුදුරුවනි දින හතක් පුරාවටම භාග්‍යතුන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයේට වකින් ආරාධනා කළා. පකින් ආරාධනා කරා කියන්නේ පින්නතුනේ දානිත ආරාධනා කළා කියන එක තමයි. අදිවාසේතු පිර බන්තේ භගවා සුප්පවාසාය කෝලිය දීතාය සත්තපත්තානි. සද්දින් වික්කු සංඝං භාග්‍යතුන් වහන්සේ ඉවසා වදාරණ තේක්වා දින හතක් පුරාවට අපේ ගෙදර දානේත මහා සංඝ රත්නය සමග වැඩම කරවීමට මා කළ ආරාධනාව භාග්‍යතුන් වහන්සේ ඉවසා වදාරණ තේක්වා. මෙන්න මෙහෙම මේ විදිහට කරන්ට කියලා අකුරක් නෑර කරන විදිහ පැහැදිලි කරලා දීපු සුප්පවාතාව ස්වාමි පුරුෂයාට ඒ කියලා කිව්වාම ස්වාමි පුරුෂයා ඒ ආකාරයෙන්ම දීලා පින්නතුනි භාග්‍යතුන් වහන්සේ ළඟ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා ඒ ආකාරයෙන්ම සිද්ධ කරන්න කටයුතු කරනවා. ඒ විදිහටම සිද්ධ කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට දාණයට ආරාධනා කළා. දැන් මොකද වෙනවා ඇත්ත කියලා කල්පනා කරන්න. මහා පුදුම සිද්ධියක් පින්නතුනි. හරි පුදුමයි කියලා කියන්නේ මේ සිද්ධිය වර්තමාන කාලේ සාමින් වහන්සේලා විදියට අපිටත් මූණ දෙන්න වෙන සිද්ධියක්. දායකයන් විදියට මෙන්න මේ කියන දාතන කාරණාවල් පිළිබඳව අවබෝධයක් නැති වුණාම විහාරස්ථානත් එක්ක ගැටළු හැදෙන්නේ නැහැ. සාමින් වහන්සේලාත් එක්ක ගැටළු හැදෙන්නේ නැහැ. අවබෝධ කරගන්න පුළුවන් අතිනාම කියන තැන. හැබැයි මේ කාරණාව අද දවසේ නම් සියල්ලම පැහැදිලි කරලා දෙන්න කාලයේ ප්‍රමාණවත් වන්නේ නැහැ. උත්සාහ කරලා බලමු. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ වැඳ ඉන්න පන්සලේ හෙට දවසේ දාණයට වඩින්න කියලා ආරාධනාවක් කරනකොට මම නම් හිතන්නේ පුළුවන් වෙයි කියලා අපටත් බෑ එහෙම වදින්න. හෙට වෙනකොට තව කොතන කොහේ ආරාධනා తీද දන්නේ. අනිද්දට කොච්චර తీනවත් දන්නේ. ඉන්න අනිද්දටත් తీනවත් දන්නේ. සමහර වෙලාවට විශේෂයෙන්ම ධර්ම දේශනාවලටත් එහෙම තමයි. ආරාධනා කරනවා අපේ සමහර ඇස්තු ආරාධනා කරනවා. මගේ ආරාධනාව නම් බෑ කියන නම් එපා හමුදුරුවනේ. ඔන්නයි වරද්දන්න නම් එපා හමුදුරුවනේ. දුරකථනයෙන් කතා කරලා මුලින්ම කියන්නේ මං ආරාධනාවක් කරන්න හදන්නේ බෑ කියන්න නම් එපා.
කොහොමද පින්නතුට දැන් ආරාධනාව කළෙත් නැහැ. මොකක්ද ආරාධනාව දානෙද බණද පාන්දුවේද මොකද්ද කියලා දන්නේත් නැහැ. කවදාද තියෙන්නේ කියලා දන්නේත් නැහැ. ඊයටද තියෙන්නේ කියලා කිව්වෙත් නැහැ. මුලින්ම කියන්නේ මං ආරාධනාව කරන්න හදන්නේ ඔන්න බෑයි කියන්න නම් එපා. එතනින් තමයි පටන් ගන්න. කොහොමද පින්නතුනේ එහෙම කරන්නේ? ඉස්සෙල්ලා බලන්න ඕනේ මුලින් ආරාධනාවක් ලැබිලාද කියලා. ලැබිලා තියෙනවා නම් ඒක ඉඳන මිනිස්සෙක්ගේ ආරාධනාවක් වෙන්න පුළුවන්. මේ ආරාධනාව කරන්නේ රජුරෝ වෙන්න පුළුවන්. දෙන්නම දැන් එක දවසේ. නමුත් ඉඳන් මුලින් දවසේ ආරාධනා කරලා නම් තියෙන්නේ මට ඒ ආරාධනාවට යම් දෙවෙනු රජුරෝන්ගේ ආරාධනාව පස්සේ ලැබිච්ච එක ඒ දවසේ රජුරන්ට වෙනස් කරගන්න වෙනවා. ඒක තමයි මට බුදුරජාණන් වහන්සේ ලබා දීලා තියෙන ආදර්ශය. භාග්‍යවතුන් වහන්සේගෙන් මම ඉගෙන ගත්ත ගුණ ධර්මයේ ඒක. ඒ වගේ ගුණ ධර්ම අප්‍රමාණයි. ඒකත් මේ මතක් කළේ. ඒ නිසා කවුරු තමනාපු වෙන්නේ එපා. ඔබේ ආරාධනාව ඔබ කල්ලාතු සිද්ධ කරන් තුන. සාධාරණ හේතුමක් යම් යම් ආරාධනා වෙනස් කරගන්න සිද්ධ වෙන තැන් තියෙන. අන්න එවන් මූලස්ථාවක් පිළිබඳව තමයි මේ කියන්නේ. මේ පැහැදිලි වෙන්නේ. ඔන්නේ පින්වතුනි හෙටයි කියලා භාග්‍යතුන් වහන්සේට ආරාධනාවක් නොතිබෙන්න විදිහක් නැහැ බොහෝ වෙලාවට. කොහොම වුණත් දැන් සුපවාසාවගේ ස්වාමි පුත්‍රයා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා මේ ආරාධනාව කළා. ඒකට භාග්‍යතුන් වහන්සේ සිද්ධ වෙනවා හිත දවසි. කොහේ හරි දානෙකට වඩින්න තියනවද කියලා බලන්න. පින්වතුනි විහාරස්ථානයේ තුල භාග්‍යතුන් වහන්සේ වැඩින්නදී හැම දෙයක්ම පුදුමාකාර පිළිවෙලකට සිද්ධ වෙච්ච තැන. දාන බාර ගන්න වෙනම ස්වාමින් වහන්සේ නමක් කියලා දන් පිළ සකස් කරන්න වෙනම ස්වාමින් වහන්සේ ලැබෙන පිරිකර ඒවා විනාශ නොවෙන්න ආරක්ෂා කරන්න ඒවා තැන්පත් කරන්න ඒවා බාර වුණින් අය වෙන වෙනම ඉන්නේ. එම ආරාමයක් ඇතුලේ පුදුම විදියක කලමනාකරන සත්වයක් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දීලා තියෙන විනය තුල එහෙම තියෙනවා. මේ වෙන විටත් එහෙමයි මේ සංතුරු කලින් කලට මාරු වෙනවා පිළිතුරු හැමදාම නෙවෙයි. දැන් ආරාධනා සම්බන්ධ විශේෂයෙන් මේ කියන කාලය තුල මොන වගේ වස්තුවකට අනුගමනය කළාද කියලා බලන්න. තේන කෝපන සමයේන අඤ්‍යතරේන උපාසකේන බුද්ධ ප්‍රමුඛෝ භික්ෂු සංඝෝ ස්වාත්තනාය භක්තේන නිමන්තේතිතෝ හෝති. එකයි කියලා පින්නතුනි අඤ්‍යතරේන උපාසකේන එක්තරා විදියක උපාසකේ භාග්‍යතුන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට දානිත ආරාධනාවක් කරලා තියෙනවා. දැන් කොහොමද සුප්පවාසාව හිත ඉඳලා දින හතක් දන් දෙනවා කියලායි කියන්නේ. එතකොට හිත ඉඳලා දින හතක් දන් දෙනවා කියන්නේ හිත බාරගෙන තියන දානේ නම් දින හතක් එහාට කල් දාන්න දෙනවා. අටවන දිනේට ගන්න වෙනවා. මේක සංකීර්ණ ප්‍රශ්නයක්. පින්තුනේ මෙතන තියෙන ඊළඟ ගැටලුව තමයි සෝච උපාසකෝ ආයස්මතෝ මහා මොග්ගල්ලානස්ස උපට්ඨකෝ හෝති. මෙන්න මේ කියපු මේ හිත දන් දෙන හිත දානේ තියෙන උපාසක මහත්මයා කවුරුවත් නෙවෙයි මහා මුගලන් මහරහතන් වහන්සේගේ උපස්ථායක දායක නිවසක සමාජ ඥාතිවරයෙක් ඉති. නැත්නම් ඉතයි සී දායක දෙල. මුගලන් මහරහතන් වහන්සේගේ ඉතයි සී දායක නිවසක හිත දානට භාග්‍යතුන් වහන්සේටයි මහා සංඝරත්නයටයි වඩින්න තියෙනවා. දෙන්න හැබැයි සුප්පවාසාවේ හෙටින් දා දින හතකට තමයි දානිත ආරාධනා කරන්නේ. අදිති දානය අවශ්‍යතාවයත් ඉතාමත්ම මේ අවශ්‍යතාවේ මඟහරින්න පුළුවන් එකකෝ නෙවි. ඉතින් ඒ නිසා භාග්‍යතුන් වහන්සේට නම්‍යශීලී වෙච්ච බවක් තියෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේට කතා කරනවා. අතකෝ භගවා ආයස්මන්තම් මහා මොග්ගල්ලානං ආමන්තේති. මුගලන් මහරහතන් වහන්සේට කතා කරලා කියන ඒ හිතුවම් මොග්ගල්ලාන මේ වඩින්ද මුගලන් මේ එන්ට මේ ඇවිල්ලා මෙන්න මේක අහන්න ඊයනස උපාසකෝ තේන උපසංකමේ යන්න ඔබ වඩින්තර උපාසක මාත්මලගේ ගෙදර උපසංකමිත්වා තන් උපාසකන් ඒවන් වදේ ගින් ඒ උපාසක මාත්මයට මෙන්න මෙහෙම පොඩ්ඩක් කියලා බලන්න කතා කරලා බලන්න එතුමාගේ දාණය දින හතක් පස්සට දාන්න පුළුවන් වේවි කියලා. මොකද හේතුව විදිහට මෙහෙම කියන්නේ යාට සුප්පමාසා ආවුසෝ කෝලිය දීතා සප්තවර්ෂාණි ගම්බන් දාවේති. එවැත්මේ සුප්පමාසා කෝලිය දුවනිය අවුරුදු හතක් ගැබක් දරාගෙන හිටියා. සත්තාන් මූල ගැබ. ඇය දින හතක් දරුවා හරස් වෙලා මුට ගරබෝ හිටියා. සා ඒතරයි සුතිනි අරෝග අරෝගම් පුත්තන් විජාය. ඇය හිතේ හෝ නුබෝදා සැපවත් නැත්නම් නිරෝගීව නිරෝගී දරුවෙකු බිහි කළා. සා සත්තාන් බුද්ධ ප්‍රමුඛ භික්ෂු සංඝස්ස බස්සීන නිමන්තේති. ඇය හෙට ඉඳලා දින හතක් බුදුහාමුදුරුවෝ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට
බකින් ආරාධනා කළා. දානෙට ආරාධනා කළා තියෙන්නේ. හරෝතු සුප්පවාසා කෝලිය දීතා සත්ත බත්තානි. පඤ්චාසෝ පරිස්සති. තුයසෝ උපත්තකෝ හෝති. මේ මුගලන් මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා දෙන්නේ කතාබස් කරලා මේ කාරණාව පැහැදිලි කරලා අදිසිය වචතාවයක් නිසා මේ ආරාධනාව පුළුවන් නම් පොඩ්ඩක් එහා මෙහා කරගන්න පුළුවනිද කියලා බලන්න කියලා ඇත්ත කාරණාව පැහැදිලි කරන්න කියවනේ. ඒ කාරණාව පැහැදිලි කරලා මුගලන් මහරහතන් වහන්සේ ඔය කියන උන්වහන්සේගේ ඉතයිසි දායක ගෙදර ගෙට තියෙන දානේ කල් දමා ගැනීම උදෙසා උන්වහන්සේ පිටත් කරන්න තියෙනවා. උන්වහන්සේ එහි වැඩම කරලා පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ කියපු ආකාරයෙන්ම අරුපාසුතු මහත්මයාට මේ කාරණාව පැහැදිලි කළා. අකුරක් නැර මේ කාරණාව පැහැදිලි කළා. පුළුවන් නම් තමන්ගේ දානේ පඤ්චාසං කරිසති ඔබ අහුන් වෙලා ඔබේ දානේ ඉෂ්ට කරන්න පුළුවන්ද? සතේ මේ බන්තේ අය මහා මොග්ගල්ලානු ඉන්නම් ධම්මානං පටිභෝගෝ භෝගානංච ජීවිතස්සච සද්ධායච කරෝතු සුප්පවාසා කෝලී දීතා සත්තබත්සාය. පින්වතුනි උපාසක මහත්මය පුදුම කොණ්ඩේ තුනක් ඉදිරිපත් කරනවා. සමහර විට මේක බැලූ බැල්මට සාධාරණ වෙන්න පුළුවන් ඔබට උනත් හිතේ. හෙට තියාගත්ත සංගීත දානේ දින හතක් කල් දානේ කොහොමද? ඒක හරි බැරෑරුම් කාර්යයක්. ඔබ නම් කීයටවත් කරන එකක් නැහැ. ඔබ කිසි කැටලුවක් නැහැ ඔබගේ හොඳයි හාමුදුරුවන්ට බැරි මං කොහෙන් හරි ලෝකේ හාමුදුරුවෝ හොයාගෙන ඇවිල්ලා කරන්න දාන ඉටු කරගන්න ඔබ වහන්සේ නිකන් නේද? විවිධාකාර ගැටලු හදා ගනීවි. ඉතින් එහෙම ගැටලු මුගලන් හාමුදුරුවොත් එක හදාගන්නත් අමාරුයි. හැබැයි මේක කල් නොදාන්න වෙන්න ඇති. නෙකරෙන්න වෙන්න ඇති. මහා පුදුමාකාර කොණ්ඩේසි තුනක් ඉදිරිපත් කරමු. මුගලන් හාමුදුරුවනි මෙන්න මේ කොණ්ඩේසි තුන ඔබ වහන්සේ විසින් බාරගෙන මේ කොණ්ඩේසි තුනට ඔබ වහන්සේ ඇප වෙනවා නම් ඔබ වහන්සේ මේ කොණ්ඩේසි තුනට වග කියනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ මුගලන් හාමුදුරුවනි. මම දින හතකට දානි කල් දා ගන්න සුප්පවාසාවගේ දානි ඉෂ්ට කරන්න. ඔව් උපාසක මහත්මිය. මොකද ඔබතුමාගේ ඒ කොණ්ඩේසි තුන පින්නම් ධම්මානම් පටිභෝග ඒ කාරණාව තුන මොකද්ද? පළවෙනි කාරණාව තමයි මගේ භෝග සම්පති. භෝගංච මේ දානිට ඕන කරන බඩු මූටු ටික මුගලන් හාමුදුරුවනේ සියල්ලම ලැහැත්ති කරලා තියෙනවා. එහේ තන්ද පින්නතුනේ මිරිස් තුන පාටි කහදාගෙන එළවලු ටික ලං කරගෙන ඒ සියල්ල කරගෙන තියෙන හිත තියෙන දානි. සායක මහත්මයා කියන්නේ මුගලන් මහරහතන් වහන්සේට ඔබ වහන්සේ මගේ මේ භෝග සම්පත්තියට වග තියෙනවද? මේවන් අසක් වෙලා ගිය පොරු පැනලා මේව අරගෙන ගිය අවුෙන් ඇස්සෙන් ගින්නේ සුනාමියකින් හරි මේව විනාශ වෙලා ගියොත් එහෙම කොහොමද මම දවස් හතකින් දානි දෙන්නේ? මොන වෙනද මම දානි දෙන්නේ? ඒක නිසා ඔබ අන්සේ මම මේ දාණයට වෙන් කරපු භෝග සම්පත්තිය පිළිබඳව වග කියනවාද කියලා උන්වහන්සේට පළවෙනි කොණ්ඩේසි ඉදිරිපත් කළා. හොඳයි දෙවෙනි කොණ්ඩේසි මොකද්ද? ජීවිතස්සක. ඔබ වහන්සේ කියන දින හතකට මගේ දාණේ කල් දාන්නේ කියලා. හොඳයි දවස් හතක් කියන්න කලින් මම මැරුණොත් තියෙන්නේ. ඒ දාණේ දෙන්නේ කොහොමද? මට දාණේ දෙන්න බැරි වෙලා යනවා දින හතකට කලින් මම මැරුණොත් තියෙන්නේ. ඔබ වහන්සේ මගේ ජීවිතයට වග කියන්නේ. ඔබ වහන්සේ මගේ ජීවිතයට වග කියනවා නම් දවස් හතකින් මම මැරෙන්නේ නැහැ කියලා මම දින හතකින් කල් දාන්නේ මේ දාණේ. බැලු බැලමටම පේනවා නේද පින්වතුනි මේක මේ නිකරෙන්න තමයි මේ කොන්දේසි ටික දාන්නේ කියලා. හොඳයි පාසල මහත්මිය. මොකද ඔබතුමාගේ තුන්වෙනි කොන්දේසිය. මුගලන් හාමුදුරුවනේ මේ තමයි මගේ ශ්‍රද්ධාව. මගේ ශ්‍රද්ධාව දින හතක් ඇතුළත නැති වෙලා ගියොත් මට මේ දාණේ දෙන්න බැරි වෙනවා. මම බොහොම ශ්‍රද්ධාවෙන් මේ දාණේ දෙන්න කටයුතු කරගත්තේ හෙට දවසේ තියාගත්තේ. දින හතකට කල් දාලා අදිස්සිය මට දින හතක් ඇතුළත ශ්‍රද්ධාව නැති වෙලා ගියොත් මේ දාණේ දෙන්න බැරි වෙනවා. ඔබ වහන්සේ මගේ ශ්‍රද්ධාවට වග කියනවාද කියලා. පින්වතුනි ඔව් අපිත් එක කතා කරොත් ඔබ වගේ දායකයෝ අපිට උත්තර දෙන්න නැහැ. මේව කතා කරන්නේ දැන් කාත් එක්කද? මුගලන් මහරහතන් වහන්සේත් එක්ක. ඉන්දිමතුන් අතර අගතන් සුරදරපු මහරහතන් වහන්සේත් එක්ක මේ කතා කරන්නේ. මුගලන් මහරහතන් වහන්සේ දිවසින් බලනවා පළවෙනි කාරණා භෝග සම්පත්තිය. ගෙදරට ගෙනල්ලා තියෙන බඩු මූටු ටික, ඒලෝලු තුන පහ මිනිස්සාදී දේවල්. නරක් වෙලා කුණු වෙලා පොරු පැනලෝ අවුෙන් මැස්සෙන් ගින්නෙන් ජලෙන් සුනාමියෙන් විනාශ වෙලා යන තත්ත්වයක් තියෙනවාද දින හතක් ඇතුළත? නෑ එහෙම එකක් නෑ. උපාසක මහත්මයෝ මම ඔබගේ පළවෙනි කොණ්ඩේසිය බාර ගන්නවා මම ඒකට වග කියනවා. පින්වතුනි මුගලන් හාමුදුරුවෝ කොණ්ඩේසි දෙකයි බාර ගන්නේ තුනම බාර ගන්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා.
දෙවෙනි කාරණාව ජීවිතස්සත්ත කියලා කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ බලනවා මෙතුමාගේ ආවිද අකෝ මැරෙන්නේ මේ දින හතක් ඇතුළත කිසිම ප්‍රශ්නෙ ජීවිත අන්තරායක් නෑ. උපාසක මාත්‍රි මම ඔබතුමාගේ දෙවනි කොන්දේසියත් බාර ගන්නවා. දින්නම් කෝතේ අහං ආවුතෝ ධම්මානම් පටිභෝගෝ භෝගානං ච ජීවිතස්සත. අද්ධායපන ත්වංගේව පටිභෝගෝ හෝති. හැබැයි උපාසක මාත්‍රි තුන්වෙනි එක තමයි මට වද කියන්න බෑ. ඇයි? ශ්‍රද්ධාව කියන්නේ ඔබේ හිතේ තියෙන එක. ඔබේ හිතේ තියෙන ශ්‍රද්ධාවට මට වග කියන්න බෑ. ඇත්තනේ පින්නතුනි කවුරු හරි හිතේ යමක් තියාගෙන ඒක දැන් තියෙනව තව දෙකින් නෑ කියලා කිව්වොත් එහෙම කොහොමද අපි ඒක ඔප්පු කරන්නේ? බෑනේ ඒක අමාරු කාර්යයක්. ඒක බැරි කාර්යයක්. එහෙනම් හැබැයි බැලුදල්පත මේ කොන්දේසි තුනේ බරපතලම කොන්දේසි දෙක තමයි මුගලන් හඳුන බාරගෙන තියෙන්නේ. ජීවිතේට වග කියන්න කිව්ව භෝග සම්පත්තියට වග කියන්න කිව්ව. ශ්‍රද්ධාව ඔබ බලාගන්න කිව්ව. ඒක ඔබේ හිතේ තියෙන එක නිසා වෙයි. එනිසා බරපතල කොන්දේසි තුන උන්වහන්සේ බාරගත්තා. එතකොට මේ කොන්දේසි දෙක බරපතල කොන්දේසි දෙක උන්වහන්සේ බාරගත්තාම ධායක මහත්තයර පොඩි ගැස්මකුත් එක්ක ඇති වුණා. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. මොකද උන්වහන්සේ බාරගත්තා. බාරගෙන තියෙන බරපතලම ඉතින් එහෙනම් මගේ දානි කල් දාන්න වෙනවා. කල් දාන්න පුළුවන්. ගැටලුවක් නෑ මුගලන් හාමුදුරුවනේ. ඔබ වහන්සේ බරපතල කාරණා දෙකකට ඇප වුණානි. ගැටලුවක් නෑ. භෝගවලටත් මගේ ජීවිතයටත් ඇප වුණානි. කමක් නෑ. ශ්‍රද්ධා කාරණා මම බලාගන්න. කරොත් සුප්පවාසා කෝඩිය දීසා සත්ත බක්කාරි. කරන්ද සුප්පවාසාවදී දින හතේ දානි. සච්චා අහං කරිස්සාමීති. මම හසුව තරන්නම් මගේ දානි. පොරොන්දු වුණා දායක මහත්. බලන්න පිටුතුරු ප්‍රායෝගික කාරණාවක් මේ මතක් කළේ. අපිටත් අදිටි අවස්ථාවෙන් පදනම් කරගෙන සමහර වෙලාවට ඉවන් ආරාධනාවල් එහා මෙහා කරන්න වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ඉතා සාධාරණ වෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ මේ ඉතා සාධාරණ කාරණාවකදී කතා බස් කරලා සාකච්ඡා මාර්ගයෙන් ඒ උන්වහන්සේගේ ළඟම ඉන්න ගෝලයා මාර්ගයෙන් ඒ දායක මාත්මයාගේ හිතයි සීමහාමුදුරු උන්වහන්සේ මාර්ගයෙන් කතා බස් කරලා පොදු එකඟතාවයකින් අවසර අරගෙන සුප්පවාසාවගේ දාණය ඉටු කරනවා ඇති. අපිට සුප්පවාසාවගේ දාණය කොහොමද ඉටු කළේ? කොයි ආකාරයෙන්ද දන්සකස් කළේ? ඒ දම්පිලේදී ඒ දංගෙතරදී සිදුවුනේ කොයි වගේ සිදුවීම්ද කියන කාරණාවල් දැන කියාගන්න නම් ලබන සතියේ ධර්මානුශාසනාව බදාදසෝණී කරනු සිද්ධ වෙනවා. ඒ ශ්‍රවණය කිරීමට පිනැති ඔබ හැම කෙනෙකුට පළමු නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ උදාපත් වේවා. නැණුවන පහළ වේවා. බාධාවන් දුරු වේවා. පිනැති ඔබ හැම කෙනෙකුටම මේ ධර්මානුශාසනාවල් ශ්‍රවණය කරනා වගේම ජීවිතයට එකතු කරගෙන ජීවිතයට ඈඳගෙන ජීවිතයට මුහු කරගෙන මේ ධර්මයේ සැබෑම ඵලය ලබා ගැනීම සඳහා හේතු ආසනාවන්ත වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව නිමා කරනවා. දැන් පිනති ඔබ හැම කෙනෙක් මා සමග එකතු වෙන්න ඕන. ධර්මානුශාසනාවේ දායකත්වය ගැන කටයුතු කරන්න ඉදිච්ච ඒ සැදැහැති දායක පිරිවතුන් උදෙසා කෙරෙන ආශිර්වාදයන් හා පුණ්‍යානුමෝදනාවන් ඉෂ්ට සිද්ධ කිරීම උදෙසා අද ධර්මානුශාසනාවේ දායකත්වය දරා ගනිමින් ධර්ම දානමය ආනිසංසයන් හිමි කර ගන්නට යෙදුණු මා කඳුර සලහගම නිදිගහගොඩ වත්ත ලිපිණේ පදිංචි LDS සමරවීර ඒ වගේම වෛද්‍යාචාර්ය මාළනීකේ මලවර ආරච්චි මේ සුපින්වතුන් දායකත්වයේ ගෙන කටයුතු කරන්නට යෙදුණේ තම තමන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම ඒ වගේම මෙනම් සඳහන් කරන සියලු ඥාතීන්ට පින් පැමිණවීමත් මූලික අරමුණු වශයෙන් සබාගෙන නිදිගහගොඩ රාළහාමිහා එම මැතිණිය නිදිගහගොඩ සභාපති මහත්මයා මිදිගාගොඩ සලහගම අකුරැස් ලිපිණේ පදිංචි ඒ වගේම උදුලා සමරවික්‍රම මහත්මිය පන්නේපිටිය සමරවීර රාළහාමි සහ එම මැතිණිය වලව්ව ඌරුමුත්ත අකුරැස් ලිපිණේ පදිංචිව සිටි ඒ වගේම සමරවීර පුංචි රාළහාමි සහ එම මැතිණිය එම ලිපිණේම සමරවීර පොඩි රාළහාමි මහත්මා එම ලිපිණේම ආදීගොඩ පරම්පරාවේ මිය පරලෝකයේ සියලුම ඥාතීන්ට පින් පැමිණවීම අමතක කරන්නේ නැතුව දේශකයන් වහන්සේට සහ නෙත්ෙත්තුම් කාර්ය මණ්ඩලයට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරලා තිබෙනවා. අපි ආශිර්වාදයන් සිද්ධ කරනු ලබනවා. විශේෂ වශයෙන්ම දායකත්වයෙන් කටයුතු කරන්නට ඉදිච්ච
එල්.ඩී.එස්. සමරවීර වෛද්‍යාචාර්ය මාලනීගේ මලවර ආරච්චි සුපින්වත් ඔබගේ ප්‍රාර්ථනා එලෙසම සඵල වේවා කියලා. ඒකම අනිකුත් දායකත්වයේ ගැන කටයුතු කරන්නට ඊදුනි බී.ඒ.යූ.ජී. බස්නායක අලව්ව නාරම්මල පාර මිතිලා නිවසේ පදිංචි ගිතුම් ගුල්කිත් බස්නායක අප්‍රේල් මාසේ 22 දිනක සිටි පුතුණුවන්ගේ දෙවන උපන්දිනයේ යෙදিলা තිබුණේ පුතුණුවන්ට සුබ උපන්දිනයක් වේවා කියන ප්‍රාර්ථනාව මේ සමගම සිද්ධ කරන ගමන් පුතුණුවන්ට නිරොග් නිරෝගී චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ අප්පච්චි ඒ වගේම උරේෂ බස්නායක ඒ වගේම අම්මා පදතරා ගුණරත්න දායකත්වයෙන් කටයුතු කරන එම පවුලේ සෑම සියලු දෙනාටම ඒ වගේම අමතක කරන්නේ නැතුව සතහන් කළා ධර්මදේශනයේ සිටු කර ස්වාමින් වහන්සේටත් නිරෝගී සුව චිරජීවනයේ දීර්ඝායුෂ ලැබෙන්න කියලා මේ ප්‍රාර්ථනාවන් සිද්ධ කරන් තියෙන BAU මේ බස්නායක පවුලේ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ සුවය උදාපත් වේවා කියලා අපි මේ අවුරුදු සමයේදී ප්‍රාර්ථනා කරනු ලබනවා. අනිකුත් දායකත්වයෙන් ගෙන කටයුතු කරන්න තේදුනි මාතර නාඳුගල වීජී ප්‍රසාද් නිලංග පුතුණුවන්ගේ අප්‍රේල් මාසේ 19 වෙනි දිනට යෙදිච්ච උපන්දිනයේ නිමිති කරගෙන අපි පළමු වෙන පුතුණුවන්ටත් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගම දයාබර අම්මා තාත්තා ඇතුළු පවුලේ සියලු දෙනාම ඒ එකතුවයි මේ ධර්මාංශාසනයේ දායකත්වයේ දැල්වි පවුලේ සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී චිරජීවනයේ උදාපත් වේවා. සසරගත සියලුම මියගිය ඥාතීන්ට පින් පැමිණීමත් උදාරතර අරමුණක් වශයෙන් ලබා ගන්න ගමන් සත්පුරුෂයන් විදියට දේශකයන් වහන්සේටත් ආශිර්වාද සිද්ධ කරන් තේදුනා. මාතර නාඳුගල පවුලේ මේ සෑම සිළු දෙනාටමත් අපි මේ ලැබූ අලුත් අවුරුද්දේ නිරන්තර චිරජීවනයේ උදාපත් වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන ගමන්ම දායකත්වයෙන් දරූ සියලුම පින්වතුන්ට ධර්ම ශ්‍රවණයේ කලන් තේරුන පින්වත් සෑම සියලු දෙනාටමත් කල උදාරතර මේ පින්කමේ ආනිසංස ගුණ බල සමුදායක හා සමානව ලැබේවා. ඔබ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. චිරජීවනයේ දීර්ඝායුෂ හැමට ලැබේවා. පරලෝක සුගතිය හදාගෙන මියගිය අයට අපි ඔක්කොටම නිවන් දකින්න මේ පින පාරමිතා ධර්මයක්ම වේවායි සාදු පියා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසත්තා චුම්මත්තා දේවා නාගා මහිද්දිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.